आयोवन आदरणीय वो सुंदर वो उदासन प्रार्थना करना ये वाक्य में मैं उदासन है दी वो बह हमें किन्हें एक टम्बर निरोगी बाव लेपन ने किन्हें प्रार्थना वात्ते कथमाई अभी अंगहरु आधा पिनी बीन मैं विदर आरंभ करने सोता ना मैंने जीविते एक-एक वाकवारु तुलती आप इटा बहु देवल आप इटा අත්විඳීම් ඒ අත්දැකීම් අපේ ජීවිතයේ ශක්තියක් බවට පත් කරගනිමින් අපේ ජීවන ගමන යන්නට අපට සිදු වෙනවා. ඒ කොහොම වුණත් අපිට ජීවිතයේ එන අභියෝග ඒ අත්විඳීම් අත්දැකීම් අපිට ජීවිතයේ ශක්තියක් කරගන්නට ඔබ හැම කෙනෙක්ටම ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් උදැසනම කරන්න කැමතියි. එහෙනම් අපි සෝදානම් සුපුරුදු විදිහටම අදත් ඔබේ ආදරණීය අඟහරුවාද පිනිවියන මේ විදිහට ආරම්භ කරන්න. හරි මම ඔබට කියවානේ හරිම ආදරණීය දවසක් ඒ වගේම ඔබට නිරෝගී බව ලැබෙන නිරෝගීකම ගැන අහන්නට ලැබෙන දවසක් බවට දිනයක් බවට අද දවසපත් වෙන්නට කියලා නිරෝගී බව අපිට නිකම්ම ලැබෙන්නේ නැහැ මේ දිනවල අපි හැමෝම සංචරණ සීමා සහිතව තමයි ජීවත් වෙන්නේ බොහෝ දිනකට තමන්ගේ නිවසින් එළියට යන්නට බෑ. තමන්ගේ සාමාන්‍ය දෛනික ජීවිතය ගත කරන්නට අපිට හැකියාව නැහැ. අපිට අපේ රැකියාව කරගන්නට බෑ. ඒ වගේ ඒකින අත්දැකීමක් තුල තමයි අපි මේ කාලය තුලදී ජීවත් වෙන්නේ. නමුත් අපිට පාරට ගියම හිතෙනවා සංචරණ සීමාවන් ඒ විදිහටම අපි පිළිපදිනවාද? මේක ඇත්තටම ගැටලුවක්. මොකද පාරේ දකින්න ලැබෙන වාහන ප්‍රමාණය දිහා බැලුවම මේ සියල්ලෝම අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වෙනවාද කියන ගැටලුව තියෙනවා. නමුත් මේක ඇත්ත වගේම මෙහි අසත්‍ය පැත්තකුත් තියෙනවා කියලා තමයි අපිට දැනෙන්නේ. එහි මං හිතන්නේ තොරතුරු බොහෝ දෙනෙක් දන්නවා ඒ වගේ කියුතු ආයතන වගේ කියුතු නිලධාරීන් ඒ පිළිබඳව සවා බලනවා කියලත් අපි දන්නවා. ඉතින් අපි අද දවසේදී අඟහරුවා දපිනිවියනින් ඔබේ ජීවිතේ බොහෝ අර්ථවත් වූ යමක් කියන දෙන්නට උත්සාහ කරනවා. අපේ සුපුරුදු හිතවත අපේ සුපුරුදු ආරාධිතයා පරිසර වේදී තිලක් කන්දගම් මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන් ඔබතුමාත් පිළිගන්නවා බොහොම ආදරයෙන්. අඟහරුවා දපිනිවිනට දැන් කන්දගම් මහත්මිය මේ අපි සංචරණ සීමා සහිතව අපේ නිවසට වෙලා ඉන්නවා. අපේ වගකීම වෙන්නේ අර සංචරණ සීමාවන් දාලා තියෙනවා නම් ඒ දේවල් හරියට පිළිපදින එක. අපි අත්‍යවශ්‍ය සේවාවක ඔබ නිරත වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට යන්නට ඕන මොකද ඒක අත්‍යවශ්‍යයි. නමුත් නිවසට වෙලා අපිට කොටු වෙලා ඉන්නට බෑ. කොටු වෙලා ඉන්නවා කියලා කියන්නේ අපි හැමදේම අතහැරලා දාලා මොනා කරන්නද දැන් ඉතින් එහෙම ඉන්නවාද? අර අපි පහුගිය කාලේ යම් කිසි දේවල් කරන්න පටන් අරගෙන අතහැරපුදා අතර්ලා දැම්ම දේවල් ටිකක් තියෙනවා මේ දෙක්වල් ටික අපේ වගකීම් හැටියට අපි හිතලා නැවත වතාවක් ආරම්භ කරොත් මං හිතන්නේ හොඳයි කියලා අන්න එහෙම ඉංගියක් අපිට ලැබෙමින් පවතිනවා මේ වෙනකොට ඔව් මම මීට කලින් තියෙන වැඩසටහනේදී කිව්වා මං හිතන්නේ කොරෝනා අපිට ආශිර්වාදයක් කියලා මං හිතුවා මේකට ගල් මුල්ලේයි කියලා मम की कोरोना है मिनसु मेरे आशीर्वाद कोरोना अपूव पालने करना ये पालने क्रीम एकत्म अभी निवस तूल रंधवा भीम और संचरण यकीन वचने समय तेरे नैने मे पेरे दी लगने मेक तेरे नैने मेक क्यूवन मे रस्ती अदूने वचने को मेक तेरे इंत दिन बलें हरी मे रस्तिया गई मैं नवत काट रस्तिया दुखने तरन को हरी जव संपन्न एगोलो मैं गिवा कोई इंद फूल ने इंदो एक रस्तिया दुकान मेगोलो गिवा को दिन पुलवे अम्मला ताता मेगोल के श्रम मेगोल पावचिकर इतना मेगोल हित विनस्कर विनाक मेधाव प्रबल प्रबल प्रश्न एक मत दिखन दिखने मगतने उत्पत्ल हेड प्रधान शीर्ष पाठ मेके अंडती कंपोस्ट मतलब काबनिक पोर अभी वारे इसमें मेकदी पहार पीट पहार इन संहार संहार मतृ कावली मैं दीक निर्माण इन ये हिंद मे काबनिक पोर शीम पीलिबंद मे मोहते तरुण कल्पना कर इक मैं तरुण अंत उगन तरुण अंत उगन अभी कड़े गेदेटेन मे काबनिक पोर मल अभी साहति बहुवीट मे काबनिक पोर अभी गेन्नी नागरिक अपद्रव्योल पाल वेंट पुलवा नागरिक अपद्रव्योल कुनकंदे
බොහොම නරක ඒවත් එක්කව වෙනවා අඩුම තරමේ මේ බැටරි කැලි විසිකරන්න හොඳ නැහැ ඒකෙන් නම් ඔකට එක්කව වෙනවා බොහොම පැහැදිලිව ඉතින් ඒ හින්දා තමන්ට විශ්වාස කරන්න පුළුවන් තමන්ට මේ මොකද්ද අහිතකර නැති පොර ටිකක් හදාගන්න තමන් දන්න දැනුම එකතු කිරීම තරුණය කරන්න ඕනේ තරුණයන්ට ලබන ඉගෙන ගන්න අය ඒගොල්ලන්ට දැන් පොතපත කියවන්න ඕනේ අනික් ඒවා නෙමෙයි දැන් පොතපත කියවන්න ඕනේ මේ ප්‍රශ්නෙට මූණ දෙන්න මත මන් දන්න තරමටම සෝවියට් රුසියාව බිඳ වැටෙනකොට ෆිඩල් කාස්ට්‍රෝ ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් ආවා ඇමරිකාවේ මූණ අසේදගෙන කොහෙන්ද පොහොර ඔවුන් විද්‍යාඥයන්ට කිව්වා හොයන් හදන්න මේකට උත්තරයක් හොයාගත්තා මෙතන ස්වභාවිකත්වය අපිට මේ මේ මෙහෙ ඩෙන්ගි උනේනකොටත් ඒ ඒ ඒ ඒ බැක්ටීරියා විනාශ කිරීම සඳහා උදව් කරන්න හැදුවේ ඒගොල්ලෝ ඒ ඒ කරපු පරිශන වල අනුව ඒක ඒගොල්ලෝ පරිශන කරලා හොයාගත්තා කොහොමද මේ කාබනික පොර හැදෙන්නේ කියන දේ මේකෙන් තරුණයන්ට ඒඳ තරුණයෝ විද්‍යාඥයෝ කියලා හිතා ගන්නවනේ මේලා වැරදි නෑ තමන් හිතන්නේ මම විද්‍යාඥයෙක් विद्यार्थी के अंदर उपाधि पास कर लाला तुम नमगंड होने परीक्षण कर ला परीक्षण प्रतिपल करने के ना विद्यार्थी परीक्षण निरीक्षण निगमने देंगे तो मैं तरुण करें परीक्षण निरीक्षण निगमने साहक पत्र हंधर गंडो साहक पत्र मुनवा दिग्गर हंधर गंडो साहक पत्र खैली खैली उल्टे खड़े कोई आकार भौतिक विधि यांत्रिक खड़े यांत्रिक खड़ने यंत्र सूत्र उन्ना सत्य के खैली करने बाबू तेरू मेक गंभूर टीका पूरा मतृक ये मतृका हितुट पश्चे मे इन दास गु तरुण अस्ते मतुवे पुलव महाविद्यात्मक पदने मुखद उदाहरण गुअंक अभी शाकपत्र अध्ययन करो अहुवेनो अट शाकपत्र वर्ग गुड़ धीरण नोदीरण इता युग्मी धीरण इता युग्मी धीरण शाकपत्र नाइट्रोजन वे अभी गत्त गिनीसीरिया मे महा श्रीम साके महापुदुमाकर साके गिनीसीरिया कोल किलो हतलिया योने पोलगट अवरुद्ध इक अतुकैल कपमोहम ये अत्यक तीन कि बार इतना अतुकैली हतरा अवरुद्धम दाँडो इतना गिनीसीरिया गस्ट या कदलाति मुना पोलवत्त कपल पोलगाव दाँड इतना तीन इतने इतनी सिधुवेन विद्यात्मक सिधुवि मुखद अध्ययन करना मेतरने इक कोहमद गिनीसीरिया गह वायुगोली तीन नाइट्रोजन अवशोषण करें ඒ අවශෝෂණය කරගෙන කොහොමද තැම්පත් කරන්නේ මුල් වලින් කොහොමද පොළවට දෙන්නේ ඒකම ශාක පත්‍රයේ තියෙන ටික කොහොමද බිමට වැටුනහම එහි තියෙන අධික නයිට්‍රජන් ප්‍රමාණය නිසා නයිට්‍රජන් අවශ්‍ය සුද්‍ර ජීවීන් වහාම මේක කැලිය වලට කඩනවා ඊට කලින් මහා ජීවීන් කැලිය වලට කඩනවා මේ අවබෝධය ගන්න හොඳම වෙලාව මේක ඒකට උදම උදාහරණ තමයි තමන්ගේ ගෙදර කුසියෙන් කුසියෙන් අපද්‍රව්‍ය එළියට යන්නේ යන්නේ කුසියෙන් එළියට යන අපද්‍රව්‍ය කලමනාකරණය කිරීම මොකද ලොකු ගරුකු ගරු කිරීමක් තිබුණා මේ කුණු වලට අපේ මිනිස්සු अपे अपे अवृद्ध चारित्रे अवसान चारित्रे गिदरतीन कुनुटिक अवृद्ध इवरने का मतुगाने कुनमूल्य कुनमूल्य के प्रसिद्ध ध्याने कुनमूल्य गिदरीन ज्ञानलामी इंगे वासनावती कुनमूल्य की लच्ची नो कुनमूल्य हिंदाल हदन तक तीन केहल गह हुदर हेदेनवाने इंदा कुनगोल हेदन केहल गह गैलम इकिन गैलम वर्धने भी वेगे वरी ඉතින් එවැනි දේවල් මේ කුණු කතන්දරයේ තියෙනවා. ඒවත් තියෙනවා. ඔය හැංගිලා තියෙන රහස අපි අල්ලගන්න ඕනේ. එහෙනම් මේ කුණු අපේ චාරිත්‍රය අනුකූලව අවුද්දේ මේ ඉවර වෙන කම්ම කුණු ටික මුල්ලේ තියලා ඔය කුණු ටික පරණ කුල්ලකට දාලා ඒ ගෙදර ඉන්න පරණම කාන්තාව කියන්නේ ආච්චි අම්මා පහනකුත් පත්තු කරලා ඒ කුණු තියාගෙන ඔළුවේ තියාගෙන පෑල දොරෙන් ගිහිල්ලා අහපව් මේක කැලේට බාර දෙලා එන්නේ ඕම් දීලා කකුල හොදගෙන අතපය හොදගෙන ඉස්සරහ දොරෙන් නැගෙනහිර දොරෙන් ඇතුල් වෙලා එනවා ඕම් මං කුණු මුත්තක් පොදලා යාවේ කියලා මේ තරම් ගරු කිරීමක් මේ කුණු වල තියෙනවා අද මේ ටික shopping bag එකේ දාලා gateway එල්ලනවා හරි ලස්සනයි මේ කොළඹ නගරයෙන් පැත්තේ දකුණු කොට අර gateway මේ ඒ මං කියන්නකෝ වචනේ හොදි පෙරනවා කියන්නේ ඒවැ තියෙන අර වතුර පෙරිපිරි එල්ලිලා තියෙනවා මේ නගර සභාවේ ඉන්න කම්කරු සහෝදරවරු ඔවුන් තමයි නගරේ පිළිසුදු කරන්නේ මං ගරු කරන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ නැත්තම් නගරේ ගඳයි ඒගොල්ලෝ මේ ටික මේ පෙර පෙරා මේකට දා ගන්නවා අඩුම තරමේ කලමනාකරණය කරලවත් එල්ලලා තියෙනවා නම් කමන්නේ දිරනව වෙනම දිරන්න නැතිව වෙනම කියලා මේක දැන් මේ දවස්වල ගෙදෙද්දි පුරුදු වෙන්න පුළුවන් මේක එවන්න එපා එළියට මම නම් කියන්නේ එවන්න එපා අපි කුස්සිය ඉඳලම දිරනව දිරන්න නැතිව දිරනව වෙන් කරලා දිරනව ටික විතර ක්‍රමානුකූලව ගොඩ ගන්න ඕනේ අපිට පුළුවන්කම තියෙනවා වලක් කපලා ඒ වලට මේ ටික දාන්න
ඒ ක්‍රමානුකූලව ගොඩ ගැනීම. එහෙම නැත්නම් වෙන තැනක දාලා ඒක ඒක ගොඩ කරලා ඒක පස් වලින් වහනවා. පස් වලින් වහන්න පුළුවන්කම තියෙනවා. පොලිතින් වලින් වහන්න හොඳ නැහැ. මොකද පස් වලින් වහන්න ඕනේ. එතකොට හම්බෙන හැම්බෙට කොළ ටිකක් ඒක උඩට ගැද්දන. කුස්සිය අපද්‍රව්‍ය උඩින් කොළ ටික දාන්න ඕනේ. මේ තමයි කසල ගොඩ. මේක තමයි පින. සද්ධර්ම රත්නාවලියේ නාගසේන වස්තුවේ තුලතිස්ස හාමුදුරුව ගැන ලියනකොට කතුවරයා ලියනවා උන්වහන්සේ ඉසා විශාල ශරීරයක් තියෙන කෙනෙක්. නමුත් බුද්ධිය පොඩි අඩුවක් තියෙනවා. එහෙනම් උදාහරණයක් හැටියට කියනවා නුගගස විශාල වුවත් එහි ඵලය කුඩා වෙන්නාසේ. හැබැයි මුන්වහන්සේ කරන පින්කමක් තියෙනවා. බෝමලු අතු ගාලා નિયમિત විදිහට ගිහිල්ලා කුණු ටික එක තැනකට දානවා පිළිවෙලට. එහෙනම් ඒ කතුවරයාම ලියනවා කසල කසල වුවත් කසල දැමීමෙන් ලැබෙන කුසල නිකසල හේයි. ඇයි අපේ ගෙදර කුණුගොඩේ මේක ගහන්න බැරි? මේ බෝඩ් එක ලස්සනට ගහලා දානවා නාගසේන වස්තුව. ඒකෙන් ගත්තේ මේක. එතකොට මේ එන කට්ටිය, ඒ ගෙදර ඉන්න කට්ටියට තේරෙනවා කසල කසල වුවත් කසල දැමීමෙන් ලැබෙන කුසල නිකසල හේයි. මොකද ඒක මල් පෝච්චියට, ඒක බතල පාත්තියට, ඒක කෙහෙල් ගහට එන්නේ. ඒව නිකසල වෙන්නේ පෝර හැටියට. මං හිතන්නේ මෙන්න මේ නිමාඩුව අතිශයින් වැදගත්. රටේ ප්‍රධාන ප්‍රශ්නය අනාගතයේ මුණ දෙන්න කොහොමද පෝර ප්‍රශ්නෙට, ඒ සඳහා කාබනික පෝරයි කැලහැපත්තර ගහනවා මේකට, නන් නැති අය ගහනවා මේකට. ඔය කසල කියන්නේ පිටරටින් ගේන නාගරික අපද්‍රව්‍යයි, ඕක ගෙනාවොත් වෙන්නේ මෙන්න මේ කාරණාවයි. මාතෘකාව විද්‍යාඥයෝ බිහි වෙලා ඔය මාතෘකාවෙන් ගහනවා. ඒක මට හොඳටම තේරෙන දෙයක්. ඔය කතන්දර මුකුත් නැහැ. අපි අපේ ප්‍රශ්න විසඳ ගත්තාම මං කියන්නේ මේ වෙලාවේ අපි කරන්න ඕනේ එකයි අල්ලපු අතේ කුණු ටික තමන්ගේ වත්තට දාන්න කියන්නේ. මම කිව්ව කලා එක අල්ලපු අතේට ඉන්න මිනිස්සු කුණු ටික දාන්න, මං කියන්නේ මගේ වත්තට දාන්න කියලා. එහෙමයි මම මගේ පොළව සරු කරගත්තේ මේ වෙලාවේ. එහෙනම් අනුන්ගේ වත්තක් මගේ අනුන්ගේ ගහක වත්තක තියෙන ගහක් මගේ වත්තට නැමිලා ඒකේ කොළ ටික තියෙනකොට අපි රණ්ඩු වෙනවා වෙන්දා. මේ කොළ ටික මෙහාට වෙනවා. දැන් රණ්ඩු වෙන්න ඕනේ නැහැ. ඒ වත්තේ තියෙන සාරය මෙහාට වෙනකොට ඒගොල්ලන්ට මේ වත්තෙන් හැදෙන ගෙඩියක් පරිත්‍යාග කළාට කමන්නේ. තෑගි සඳහා භෝගයක් දෙන විදිහට තෑගි භෝග දෙන්න ඕනේ ඒවල් වලට. ඔව්. අපිට දැන් මේක දැන් මේ ඉන්න කාලේ අපිට වසන්තයක් බවට පත් කරගෙන අපි මේ කියන්නේ වැල යන අතර මැස්ස ගහන්න කියන එකම නෙවෙයි. නමුත් ඒකෙන් ඊට වඩා වැල යන අතර මැස්ස ගහමු අපි. මොකද ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය මං හිතන්නේ අපිට પરම්පරා ගණනාවකට ගෙන යන්න පුළුවන්කම තියෙනවා බව හැඟීමක් දැනෙනවා කන්දකම් මහත්මයා. අපි කතා බහ කරමු මේ පිළිබඳව. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවතත් අඟහරුවා දක් පිනිවෙන සමගින් එකතු වෙමු. නැවතත් අපි අඟහරුවාද පිනිවෙනත් එක්ක එකතු වෙනවා. මේ අපි කාබනික පොහොර පිළිබඳව තමයි කතා බහ කරමින් සිටින මේ කාලයේ කොහොමද අපි හරවත් විදිහට ප්‍රයෝජනවත් විදිහට අපි මේ කියන කාරණාවට සම්බන්ධ කරගන්නේ. දැන් කන්දගම් මහත්මයා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් බොහෝ දෙනෙකුට ගමේ නම් අපිට ටිකක් විශාල ඉඩමක් තියෙන, එහෙම පහසුකම් තියෙන අය බහුතරයක් ඉන්නවා. නමුත් මේ නගරයේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ට බහුතරයකට තමන්ගේ වත්තේ ඉඩ නැහැ. සමහරලාට හයේ ඉඩමේ මුළු ඉඩම පුරාම ගේ හදලා තියෙනවා. අර පිළිකන්න කියලා දෙයක් නැහැ. ඇත්තටම කතාව කිව්වොත් මේ ඒ ටිකත් අර කොන්ක්‍රීට් දාලා, එහෙම නැත්නම් කොන්ක්‍රීට් ගල් ලස්සනට අතුරලා ඔන්න ඔහොම තමයි, එහෙම වටපිටාවක තමයි මේ නගරේ ඉන්න අය ජීවත් වෙන්නේ. හැබැයි දැන් ඔවුන්ට අර කෙසෙල් පඳුරක් එහෙම හදාගන්න ඉඩක් නැහැ. කෙසෙල් ගහක් තියෙනවා නම් අපි එතනට ගිහිල්ලා කුණු ටික දාන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඉඳුල් ගඳ එන්නේත් නැහැ අපි ওই කීන ටික ගිහින් දැම්මත්. නමුත් දැන් මෙතන නාගරිකව ජීවත් වෙන කෙනාට ওই කියන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට එයාට එහෙනම් අර ওই ටික කරගන්න එක්කෝ පරිසර අභාත්‍ය අංශයෙන් හරි, එහෙම නැත්නම් වෙන කොහෙන් හරි බින් එකක් අපි එහෙම කියනවනේ, ඒ වගේ දෙයක් අපිට ගෙනල්ලා තියාගන්න සිද්ධ වෙනවා. මේ කියන දේ අපි මේ කියන කාබනික ක්‍රියාවලිය, ස්වභාවික ක්‍රියාවලිය අර කියන වගේ දෙයක් තුල අපිට අවශ්‍ය විදිහටම හදාගන්න පුළුවන්ද? දැන් මට වෙච්ච සිද්ධියක් කියන්නම්. එහෙම දෙයක් තිබුණා මගේ නිවසෙත්, එහෙම එකක් තිබුණා. එක්තරා වැස්ස කාලයකදී මේ වැස්ස කාලයේදී එතන පණුව හැදුනා. සම්පූර්ණයෙන්ම මේක වෙනම පරිසරයක්. එතනදී අපිට එතනට යන්නත් බෑ. එහෙම ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ වගේ දෙයක් ඇති කරගන්නේ නැතුව අපිට පුළුවන්කමක් තියෙනවා නම් හොඳයි මේ දේ කරගන්න. කන්දගම් මහත්මයා මං හිතන්නේ අර ඒ දේ ගැන කතා කර මං අහපු ප්‍රශ්නට උත්තරේ ගන්න කලින් අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අපි මේ ඇමතුමට අවස්ථාව දීලා ඊළඟට කතා කරමු. ආයුබෝවන්. හෙලෝ ආයුබෝවන්. සුබ උදෑසනක්.
මට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ඇත්ත තියෙන අයට ඇත්ත මතකද කියලා දැනගන්න ස්තුතියි තමුණාසලට ඇත්ත මතකයි අපි පෙනී හිටිනවා තමුණාසල වෙන්නේ ඒ හින්දා කුඹුරක් වාගේ තැනක ලොකු දෙවන්ත තැනක් පුළුවන් පොර සම්පූර්ණ හදන්න බින් හී හැම සමගත් නියරක් කැටුම සති දෙක පසුව දෙහියේ හියත් හැම බින් හී හැම සති බින් හී අහලා සති දෙකක් තියන්න ඕනේ මොකටද සුද්‍ර ජීවීන්ට ඒක කැලිය වලට කඩන්න නියරත්‍ර හැලා දාන්න ඕනේ කුඹරට සුද්‍ර ජීවීන්ට පොර හදන්න අති අති තාමත්ම නිවැරදිව මේක පැහැදිලි කරන්න පුළුවන් රටක අපි ඉන්නේ ස්තුතියි තමුන්වංශයේ මේ ප්‍රශ්න යොමු කරපු එකට දෙවන්ත වැඩසටහනකදී දෙවන්ත විදිහට මේ මාතෘකාව කතා කරනවා මේ විනාඩි 30 තුල අපිට රැඳෙන්න තියෙන්නේ බොහොම සීමිත කාල තුල ස්තුතියි නැවතත් කියනවා ස්තුතියි කියලා එතකොට මේ ඔබතුමියගේ ප්‍රශ්නෙට පිළිකරන කියන්නේ පිළී කන තැන හොදලා විසිකරන තැන ඒ හොදලා විසිකරන්න මොනවද අපේ ආහාර වල තියෙන හොඳම ටික ඒක සුද්‍ර ජීවීන් ඉල්ලගෙන ඉන්න ටික පණුව ඉල්ලගෙන ඉන්න ටික ඒක කලමනාකරණය කරලා යවා ගන්න පුළුවන් නම් මුළු ගෙවත්ත සරු කරන්න පුළුවන් මේකෙම ඒ හින්දා ඔය කොන්ක්‍රීට් දාලා වෙන් කරන ඉඩේ පොළොවේ යට වලක් හදලා ඒ වලට යවන්න පුළුවන් නම් ඔය ටික පොළොවේ යටින් සුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙලා ඒ වත්ත තුල තියෙන හැම බින් අඟලක්ම පෝෂණය පොර ඉඩම බවට පත් කරනවා ඒක තියෙන ලොකු ගස් මොකක් හරි මල් ගහක් හරි ගත්තත් ඒක ගනී නමුත් ඊළඟ ප්‍රශ්නේ කොහොමද මේ ඉඩ නැති තැනක අපි වවන්නේ කියලා මම යනවා ඉන්දියාවට ඉන්දියාවේ ප්‍රාන්තයකට ඉන්න බෑ ඒ ප්‍රාන්තේ බිම ඇයි හුළඟේ යන්නේ තනිකර දුවිලි මම වෙනම දෙයක් දැක්කා ඒක ඒහෙ ඒ ප්‍රාන්තේ ගෙවල් වල වහල නැහැ එතන වහල නැති හින්දා ටකරන් හුලන් යනවද කියලා තමයි හිතෙන්නේ නෑ පස්සේ හොඳට අවිද බලපො මේක නෙමෙයි ධාන්‍ය වර්ග වේලන්න උඩ දූලි පැටලෙනවට ඒ වගේ ඇයි අපිට මේ අවස්ථාවේ අපේ නගර සැලසුම් කරන නිලධාරීන්ට උපදෙස් දෙන්න බැරිව පුංචි ඉඩම් වල ඇයට වහලයක් ගන්න නැතුව උඩත් ඒකට අපි කියන්නේ තට්ටුවක් स्लैब कंपोस्ट दंड पुलवा वर्धन पलतूर मैं आप एलवलटी का पुलवा उड़ तट दिन पड़ पेले मन दीन कुलबगे वाल पड़ पेल पड़ पेले पोची तीला एलवल हदल तीन मल नहीं बायवेल मैं मल कंड एलवल हदन पोची वाले मेक तम करंट पे अपद्रवेट अब तुम्हें क्या हर मारे हेदवा उपकरण උපකරණ කැදුවා කියන්නේ බැරල් එකක් හැදුවා ඒ බැරල් වල සිදුරු තිබ්බා ඒ සිදුරු තියන්නේ ඔකට ඇතුළට රිංගන්න තියෙන මේ මැස්සෙක් වගේ කෙනෙක් එයා තමයි පිටර දාන්නේ ඒකෙන් තමයි පණුව හැදෙන්නේ ඒව ඔක්කොම කල්පනා කරලා අපේ විද්‍යාඥ මේ එකක් හැදුවා හදලා බෙදුවා නොමිලේ බෙදුවා දැන් ඒකේ කෑලිවත් නැහැ ගිහින් පරිසර හොයලා බැලුවොත් කෑලිවත් නැහැ ඇයි මේ අද ඉස්සෙල්ලා මතවාදී වශයෙන් සන්නද්ධ කරන්නේ නැතුව ඒ කියන්නේ මනෝමූල වශයෙන් සන්නද්ධ කරන්නේ නැතුව අපි ඒක කරන්නේ වෙන විදියකට එහෙනම් දැන් අපි මේ වෙලාවේ මේ වැඩසටහනෙත් අපි කරන්නේ මේගොල්ලෝ මතවාදීව නැත්තම් මනෝමූල වශයෙන් සන්නද්ධ කරනවා. එහෙම නැත්තම් ඔය ගිහින් දෙන උපකරණෙත් කොහෙද කියලා අපිට හොයාගන්න බැරි වෙයි. එයින් පස්සේ අපි කියලා දෙන්න දිරණේව විතරක් මේක දාලා ඔය අඩිය පොඩි තව්ව පොඩි ලොකු සිදුරක් තියෙනවා. ඒ සිදුරෙන් අපිට මේ පොරට එක ගන්න පුළුවන්. ඒක ගඳ ගන්නෙ නැහැ. ගඳ ගන්න නැතුව හදන ඇත්තත් අපි කියලා දෙන්න. හොඳයි කන්නේ මම මං හිතන්නේ හරි වැදගත් මේ කතාව අපි විරාමයක් ලබාගෙන විරාමයෙන් අනතුරුව නැවතත් මේ කතාවට මෙමු
අපේ අපේ උරුමය රැක ගන්නට ඉගෙන කතා බහ කරන්නට අයිතියක් තියෙන රූපවාහිනී නාලිකාවක් තිබෙනවා නම් ජාතික උරුමයේ නාලිකා උරුමය ස්වාධීන රූපවාහිනී සේවයට තමයි එහි මූලික අයිතිය තිබෙන්නේ මම එහෙම විශ්වාස කරනවා ඒකට හේතුව වෙන්නේ අපි හැමදාමත් නාලිකාවක් හැටියට අපේ උරුමය අපේ දේ රැක ගන්නට අපි කටයුතු කරන නිසා මොකද මහ පොළොව සූපත් කරමු කියන තේමාවත් එක්ක ස්වාධීන රූපවාහිනී සේවයේ උරුමය නම් ඉන්න ව්‍යාපෘතියක් කන්දගම් මහත්මයා මේ වෙනකොටත් ක්‍රියාත්මක කරනවා අපේ සභාපතිතුමාගේ මූලිකත්වයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ ඒ වගේම විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මහාචාර්යවරු බොහෝ දෙනෙක් මේකත් එක්ක එකතු වෙලා ඉන්නවා මහ පොළොව සූපත් කිරීම තමයි අපේ පරමාර්ථය වෙන්නේ ජාතික උරුමයේ නාලිකා සන්නාමය හැටියට අපේ වගකීම ඉෂ්ට කර ගන්නට සාධින් රූපවාහිනී සේවය නිරන්තරයෙන්ම බැඳී ඉන්නවා. ඒ පිළිබඳවත් අපි මේ මොහොතේදී මතක් කරන්න කැමතියි. මොකද අඟහරුවාද පිනවීමේදී මේක ගැන මතක් කරන්න බොහෝ අයිතියක් තියෙනවා. කන්දක මහත්මිය අපි අපේ කතාබහට ආයෙමත් යමු. අපි අර කියලා දෙනවා කියලා කිව්වනේ. එහෙනම් කොහොමද අපි මේක කරන්නේ? බොහොම කෙටි වෙලාවයි අපිට තියෙන්නේ. තාමත්ම කෙටියෙන් අපි මේක ගැන කියමු. බොහෝ අය මට කතා කරලා ඔබ මේ ගැන කතා කරන්න බලන්න කියනවා. ඔබ මේ හොඳ වැඩසටහනක් කියනවා. ඒකත් ඇත්තටම ඔබතුමී මතක් කරපින් ද හොඳයි. අපි කතා කරමු. ඒ අපි වාදනයක් හදාගමු. අපිට වාදනයක් ගෙවත් දෙනකන් ඉඳ අවශ්‍ය නැහැ. ලී කෑලි හතරක් එන ගහලා පෙට්ටියක් හදාගත්තත් මේ වැඩේට ඇති. ඔක තව කීපයක් තියාගත්තාම ඉඩ තියලා හදා ඔක පුළුවන්. මේකට දාන මේ මේ මේකට දාන්න ඕනේ ඉතාල ඉක්මනින් දිරනේවා. එතකොට පෙට්ටි තුනක් විතර හදාගත්තොත් ලස්සනට ඒක ලස්සනට පාට කරලා තියාගන්න පුළුවන්. මල්පොච්චයක් වගේ. ඒක වෙනස තියෙන මල්පොච්චයට වැඩි වෙනස තියෙන සිඳුරක් තියෙනවා පල්ලේ. මේක වැහෙන්න මල් වැලක් යවගන්නත් පුළුවන්. උඩ එයාට ඇඩ් කරලා දාන්න. මේක ලස්සනට මේ උද්‍යාන අලංකරණයේ පාට මලාවකදී උගන්නන්න ඕනේ කතන්දරයක්. එතකොට දිරණේවා අද දිර සතියෙන් දිරණේවා සති දෙකෙන් දිරණේවා එහෙම දාන්න පුළුවන්. එහෙම තෝරලා දාගත්තාම. එතකොට අපිට අවශ්‍ය පොර ටික ඇත්තටම ඉතාල ඉක්මනින් ගන්න ඒවා ගත්ත හැකි. සමහර ඒවා ඇත්තටම දියර පොර හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ භාජනයක්. හොඳට වහන්න පුළුවන් භාජනයක් නමුත් ඒක පුංචි සිදුරු ටිකක් තියෙනවා නැත්නම් ඒක ජීව වායු හැදෙනවා ඒ භාජනයට දාලා දියරත් ඒක දාපුවම ඒක ඇතුළත තුළ ජලයේ ඉන්න සුන්දර ජීවීන් විසින් ඒක දිය කරලා ගන්න එන ජලය එකට තුනක් වතුරට කලවම් කරන්න පුළුවන් එකට තුන අපි ඒකෙන් එකයි නම් ගන්න කොටස් තව කොටස් තුනක් වතුර දාලා ඒක ගස් වලට වක් කරන්න පුළුවන් මුලෙන් ගන්න අර කොම්පෝස්ට් වලට වැඩිය වේගවත් අර උඩින් හම්බෙලා දියර පොළොන්නු කොළවලට වැදිලා එන එක ඒකත් හදන්න පුළුවන් හරි හරි ලස්සන දෙයක් අපි දවසක බලමු වැඩසටහනකදී මේ වෙනුවෙන් වැඩසටහනක් කරලා කොහොමද පොර නිෂ්පාදනය කරන්නේ කොහොමද මේ රටේ මේ දැන් රසායනික පොර නැවැත්වුවට පස්සේ ඇති වෙච්චි මේ අඩුවට මේ අපි මූණ දෙන්නේ කියන එක ලොකු වැඩසටහනක් හැටියට මම හිතුවා දවැන්ත වැඩසටහනක් කියලා මම කිව්වේ ඒකයි මේ පිනිවියෙන් එන අදහසුත් එක්ක එහෙම දවැන්ත වැඩසටහන නිර්මාණය වෙන්න අවශ්‍යයි ඇත්තරම කන්දක මහත්මයා අපි හැමෝම එකතු වුණොත් මේ කාර්ය අපිට කරන්නට අපහසු වෙන්නේ නැහැ. මෙතනදී අවශ්‍ය වෙන්නේ හැමෝම අර එකම මතයක ඉඳලා මේකත් එක්ක ඒකරාශී වෙන එක. මම හිතන්නේ අපි කරන්න උත්සාහ කරන්නේ ඒ වගකීම ඉෂ්ට කරන්නට පරිසරවේදී තිලක් කන්දක මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපිත් එක්ක අඟහරුවාදා පිනිවෙනට එකතු වීම වෙනුවෙන් එසේනම් අපි සමුගන්න සූදානම් වෙන්නේ ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී නිරෝගී දවසක් ලැබෙන්නට කියලා.